ඇගම් ශ්‍රී ලංකා මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22 23 එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී. අද මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට මූලික කාරණාව වෙන්නේ ජාතික සිවිල් සංවිධාන පෙරමුණේ නායකයා වශයෙන් මම මහජනතාවට මීට මාස දෙකකට පමණ ඉහතදී ප්‍රකාශ කළා. ඉදිරි ජනාධිපතිවරණයේදී සහ එන මැතිවරණවලදී ජාතික සිවිල් සංවිධාන පෙරමුණත් සමග ඒ සියලුම මැතිවරණවලට අපි ඉදිරිපත් වෙනවා. මේකට ප්‍රධාන හේතු වෙලා තියෙන අපි දන්නවා අවුරුදු 75ක තිබ්බ මේ දේශපාලන සංස්කෘතියේ ප්‍රතිඵලයක් වශයෙන් අපි අද රට බංකොලොත්භාවයට පත් වෙලා තියෙනවා. මේ බංකොලොත්භාවයෙන් මුදවා ගන්නට මම හිතන්නේ ඉන්න මේ කිසිම පක්ෂයකට දේශපාලනඥයෙකුට හැකියාවක් නැහැ. මොකද මේ කට්ටිය ඍජුව හෝ වක්‍රාකාරව මේ බංකොලොත්භාවයට අද මේ ජනතාව වැටලා තියෙන තත්වයට වග කියන්න ඕන. ඒකට හේතුව තමයි අපි දන්නවා මේ දුර්වල කළමනාකරණයේ රාජ්‍ය පරිපාලනයේ තියෙන දෝෂ නිසා තමයි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද නිරාහාරව ජීවිතය ගෙවන්න වෙලා තියෙන්නේ. ඒ වගේම තියෙන ආර්ථික ප්‍රශ්න අපි දන්නවා. අපි දන්නවා මේ රටේ කිසිම භාණ්ඩ හා සේවාවක මිල තීරණය කර ගැනීමේ කළමනාකරණය කරන ගැනීමේ හැකියාවක් රජයට නැහැ. ඒකට හේතු වෙලා තියෙන්නේ ඒ කළමනාකරණයේ තියෙන දුර්වලතා. මේ දුර්වලතා වලින් තොර රාජ්‍ය පරිපාලනයක් ස්ථාපිත කිරීමේ මූලික අරමුණ ඇතුව තමයි මම ජාතික සිවිල් සංවිධාන පෙරමුණත් සමග එකතු වෙලා ඒ සිවිල් සංවිධාන පෙරමුණේ සිවිල් ක්‍රියාකාරීන් එවැගේම සංවිධාන 35කට වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවත් මේ වගේ සිවිල් ක්‍රියාකාරීන් සංවිධාන අපේ සංවිධානයේ සමග එක් වෙයි කියලා. ඒකට හේතුව තමයි අපි දන්නවා මේ රට ගොඩගත හැක්කේ පාරම්පරික දේශපාලනයෙන් මිදුණු කළමනාකරණය කිරීමට හැකියාවක් තියෙන දක්ෂ පිරිසකට දූෂණයෙන් තොර වංචාවෙන් තොර රාජ්‍ය පරිපාලනයක් ඉදිරියට ස්ථාපිත කිරීමේ මූලික අරමුණ ඇතුළු තමයි අපි මේ කාර්යවේට එළඹිලා තියෙන්නේ. අපි දන්නවා මේ රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට ඉදිරියේදී දේශපාලන විතරක් මදි වෙනවා. මොකද ඒකට හේතුව තමයි අපි දන්නවා මේ ඉන්න දේශපාලඥයෝ එයාලට කිසිම උවමනාවක් නැහැ මේ රට මේ වැටිලා තියෙන ආර්ථික තත්ත්වයේ ආර්ථික අවගාදයෙන් ගොඩ ගන්න. ඒ වගේම කිසිම පක්ෂයකට රජය කරන පක්ෂයකට ඒ වගේම අනිකුත් විශාල පක්ෂවලට ඒ වගේම ඉදිරියේදී රජයක් ලබා ගැනීමට ඉන්න පක්ෂයකට කිසිම පක්ෂයකට කිසිම සැලැස්මක් නැහැ. මේ සැලැස්මක් නැතුව මේ ආර්ථිකය ගොඩ ගන්න බෑ කියලා හේතුව තමයි අපි දන්නවා අපේ ආර්ථිකය පහුගිය අවුරුදු දෙක ඇතුළත 10%කට වඩා වැඩි ප්‍රමාණයකින් පරිහානියට පත් වෙලා තියෙනවා. ඒ පරිහානියෙන් ගොඩ ගන්න හරි ආර්ථික සැලැස්මක් ඕන. ඒ ආර්ථික සැලැස්මකට අමතරව අපි දන්නවා අද නිරාහාරව ඉන්න ජනතාවට ඉස්ලාම තුන් වෙල කෑමේ කෑමට හැකි වෙන ආකාරයේ පරිසරයක් ගොඩනැගිය යුතුයි. අපේ ජාතික සිවිල් සංවිධාන පෙරමුණත් සමග අපි හදලා තියෙන සැලැස්මේ තියෙන්නේ අපි රජයක් ලබා ගත්තාම ඉදිරියේදී ඇති වෙන මැතිවරණයකදී ජනතාවට තමන්ගේ තුන් වේල සරිකර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඒ වගේම ක්‍රමවේද සකස් කිරීම ඒකේ මූලික අඩිතාලම වශයෙන් අපි දාන්නේ භාණ්ඩ 20ක ඉත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 20ක මිල අවුරුදු 5ක් ස්ථාවරව පවත්වා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රජයේ මැදිහත් වීම තුළින් ඒ අපි කතා කරන මිල පාලනයක් නෙවෙයි මිල සමතුලිතතාවයට පත් කිරීම ඉල්ලුමහා සැපීම අනුව. ඒ වගේම අපි දන්නවා මේ රට ගොඩ ගැනීම හැක්කේ මේ රටේ ආදායම් වැඩි කර ගැනීම මිස ණය ගැනීමෙන් හා ණය නොගැවීමෙන් නෙවෙයි. ණය ගැනීමත් ණය නොගැවීමත් දෙකෙම වෙන්නේ අපි ණය බර ප්‍රමාණය වැඩි වෙන එක. ඒ වගේම මේ ණය ගෙවීමට ණය ගෙවීමට සහ ණය අඩුවෙන් ලබා ගැනීමෙන් මේක කරන්න මේ කරන්න වෙන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා මේකේ රජයේ ආදායම වැඩි කරගන්න නැතුව ජනතාවගේ ආදායම් වැඩි කරගන්න නැතුව මේ රට ඉදිරියට ගෙන යාමට හැකියාවක් ඇති වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අපනයනය වර්ධනය කරගන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සංචාරක ව්‍යාපාරය දියුණු කරගන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපිට එන සම්ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කරගන්න. ඒ වගේම ආයෝජන අපි දන්නවා දැන් ආයෝජන ගැන බැලුවොත් එහෙම පෞගේ වසර 4-5 ඇතුළත අපිට ආයෝජන ලැබිලා තියෙන්නේ මිලියන ඇමරිකානු ඩොලර් මිලියන 500කට අඩු ප්‍රමාණයක් අවුරුද්දකට. බැලුවොත් එහෙම ගිය අවුරුද්දේ මිලියන ඇමරිකානු ඩොලර් මිලියන 500යි. ඊට කලින් අවුරුද්දේ මිලියන 600යි. ඊට කලින් අවුරුද්දේ මිලියන 700යි. ඉතින් මේ වගේ මිලියන 500ක් 600ක් අරගෙන රටේ ආයෝජන නැතුව මේ රට දිනු කිරීමේ හැකියාවක් නැහැ. ඒත් අපි දන්නවා දැන් අවුරුද්දකට ආවොත් එහෙම මිලියන 500ක ආයෝජනයක් ඒ ආයෝජනයේ ඒ
ආයෝජනයේ ප්‍රමාණය තියෙන හැබැයි ආයෝජනය කරන්නේ අවුරුදු කීපයක් ඇතුළත. ඒ අනුව අපි කියනවා වගේ මේ රටට ආයෝජන ලැබුණත් මිලියන 500යි ඒක මදි මෙතන අපිට මේකට බිලියන ගානේ US ඩොලර්ස් බිලියන ගානේ ආයෝජන ගෙන්නන්න ඕනේ. ඒකට අවශ්‍ය වටපිටාව සකස් කරන්න ඕන. මේ වගේ ප්‍රශ්න නිරාකරණය කරලා ජනතාවට ආදායමක් එන ජනතාව කුසගින්නේ නැති මිල ස්ථාවරව තියෙන ඒ වගේම අපි දන්නවා අපිට ගෙවන්න තියෙන මේ යුටිලිටි බිල්ස් ඒ ලයිට් බිල වතුර බිල ඒ වගේම ඉන්ධන ගාස්තු මේ හැම දෙයක්ම මිල සාධාරණ විදිහට සාධාරණ සමීකරණයක් මත මහජනතාවට ලබා දීම තුළින් මහජනතාවගේ දෛනික වියදම අඩු කරලා මහජනතාවට තමන්ගේ ඒ වගේම ආහාර ලබා ගැනීම ළමයින්ට අධ්‍යාපනය ලබා දීම ඒ වගේම තමන්ගේ ශෞඛ්‍ය කියන හැම දෙයක්ම අවශ්‍ය හරි නිසි ආකාරයේ සැලසුම් කරලා ඒ අනුව මහජනතාවට සහන සැලසීමෙන් අපි කතා කරන්නේ නැහැ වෙල්ෆෙයාර් සොසයිටි එකක් ගැන අපි කතා කරන්නේ කියන්නේ මේ රට හදනවා නම් මේ රට තනි පුද්ගලයන් වශයෙන් ජනකරත්නාකර හදන්නවත් ඒ වගේ මේ සිවිල් සංවිධානයට හදන්න බෑ මේක අපි ඔක්කොම එකතු වෙලා මහජනතාවගේ කැපවීම තුළින් රජයේ කළමනාකාරීත්වය තුළින් රජයේ ආයෝජන තුළින් රජයේ මැදිහත් වීම තුළින් මේ එහෙම තමයි මේ රට කරගෙන යන්න වෙන්නේ ඒ සඳහා අවශ්‍ය ඒ දේශපාලන දිශානීති වෙනස් කිරීමේ වගකීම මහජනතාවට තියෙනවා අපි දන්නවා මෙතෙක් කාලයක් මේ තට්ටු මාරු ක්‍රමයට දේශපාලන පක්ෂවල පක්ෂවලට බලය දීලා අවුරුදු 5න් 10න් 15න් 20න් අපිට වෙලා තියෙන තත්වයෙන් ගොඩේම සඳහා ඉදිරියේදී දේශපාලනය නොකරන දේශපාලනයෙන් තොර ව්‍යවසායකයන්ගේ කැපවීම ඒ වගේම දූෂණයෙන් තොර වංචාවෙන් තොර පිරිසක් රජයට පත් කර ගැනීමෙන් මේ ඉදිරි මැතිවරණදී එන මැතිවරණදී රජයට පත් කර ගැනීමෙන් තමයි මේකෙන් ගොඩ එන්න පුළුවන් ඒ නිසා ඒ සඳහා අවශ්‍ය සියලුම සහයෝගය අපි බලාපොරොත්තු වෙන මහජනතාව මේක මහජනතාවගේ ප්‍රශ්නයක් මේක මේ ප්‍රශ්නයම හිතන්නේ මහජනතාව තේරුම් ගත යුතුයි අපි ඉදිරියේදීත් මේ ඉන්න සාම්ප්‍රදායික දේශපාලනඥයන්ට අපි තැන දීලා මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න හැකියාවක් වෙන්නේ අපි දන්නවා දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ බලයට එන්න ඉන්න පක්ෂ එහෙම නැත්නම් බලය දැනටමත් දිනුවා කියලා හිතෙන පක්ෂවලට කිසිම සැලැස්මක් නැහැ. එළඟ ඇහුවොත් එහෙම මොකද්ද ඉදිරි සැලැස්ම අවුරුදු 5 10 ඇතුළත කියලා. ඒකට දෙන්න සැලැස්මක් නැහැ. එළ කියයි අපි ළඟ සැලැස්මක් තියෙනවා. එහෙම නැත්නම් මිනිසුන් මම හිතන්නේ මහජනතාවට ඒක පෙන්වන්නේ නැහැ. අපිට ඕන ආර්ථිකයේ ශක්තිමත් කළ හැකි ආර්ථිකයේ දියුණු කළ හැකි වංචාවෙන් දූෂණයෙන් තොර ජනතාවට කැප වුණු. ඒ වගේම ජනතාව මතින් ඉදිරිදී රජයක් ගොඩනගාගෙන Tamanට ඕන පරිපාලනය කරගෙන යාම තුලින් විතරයි මේකෙන් ගොඩ එන්න පුළුවන්. එහෙම නැතුනත් එහෙම වෙන්නේ අපිට මේ වැටලා තියෙන බුන්නත්භාවයෙන් දරිද්‍රතාවයෙන් ගොඩේීමේ හැකියාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මහජනතාව ඉදිරි මැතිවරණවලදී මම හිතන්නේ කලින් කරාට වඩා මම හිතන්නේ මොලේ පාවිච්චි කරලා හරි දූෂණයෙන් තොර වැඩ කළ හැකි වැඩ කරලා පෙන්නලා තියෙන පිරිසක් පාර්ලිමේන්තුවේ වගේම ජනාධිපති කරගැනීම තුලින් විතරයි මේ ප්‍රශ්නෙ අපිට ගොඩ එන්න පුළුවන්.